පාරවත් බැහැලා යන්න බෑ නේද? ගිනි ගන්න රස්නේ නේද? ඉතින් ඔයාගේ ගෙදර ඔයාට AC ෆෑන් නැතුව ඉන්න පුළුවන්ද? බලන්න අපේ ඔෆිස් එකේ එක AC එකක් එක ෆෑන් එකක් වැඩ නැහැ. හැබැයි මේ මහා දවලු ප්‍රශ්නේ නැහැ. පොඩි පැල වලින් පොඩි විජ්ජාවක් කරලා දින. හැබැයි මහා ලොකුවට පැල පුරවලත් නැහැ. මම එකක් පෙන්වන්නම්. මෙතන තියෙන්නේ මේ ග්‍රීන් වෝල් එක. ඉතින් මේ ග්‍රීන් වෝල් එකේ අපි පැල හිටවලා තියෙනවා. ඇතුළ කූල් වෙන පැල. ඉතින් ඒක එක කන්සෙප්ට් එක. ඕගොල්ලන්ටත් ඒ වගේ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඉතින් ග්‍රීන් වෝල් විතර නෙවෙයි, ඕනනම් ඉන්ඩෝ වෝටර් ෆෝල් එකක් කරන්න පුළුවන්. හියුමිඩිටි එක වැඩි වෙනවා. තව දෙයක් පෙන්වන්න. මෙන්න බලන්න. මේ තියෙන්නේ ඔක්සිජන් ගතිය වැඩි කරන සෙන්සෝ වේරියා ප්ලාන්ට්ස්. ඊළඟට මේ බලන්න, මෙතන තියෙන්නේ මගේ නෙළුම් මං අල හාරලා කන එක. අර තියෙන්නේ නෙළුම් මලුත් තියෙනවා, මේ කුකුල් කකුල් තියෙනවා, ඒකේ දියසීරාවක් තියෙනවා. එතකොට තෙතමනයට මෙහෙන් කූල් එක එනවා. ඊළඟට මෙතන බලන්න, ඔෆිස් හැදුවත් මං ජීවිතේටවත් මෙහා පැත්තේ ගහ කැප්පුවලා නැහැ. ඒ ගහ ඉතුරු කරලා තියෙන්නේ ඒ වීදුරුවෙන් එහාට. හැබැයි ඉතුරු කළාට ඇයි මෙහෙම වෙන්නේ? ගහක් ඉතුරු කළා කියලා ඔබට ඒක වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ගහක් ඉතුරු කරන්න ඕනේ හවස් අවුව වැටෙන පැත්තේ. ඉතින් ඒ වගේ පොඩි කන්සෙප්ට් එකින්ද. ඊළඟට වතුර, ඒ කියන්නේ හුළඟ, දැන් ඇතුල් වෙන හුළඟ අනිත් පැත්තෙන් යන්න පාරවල්, අර ක්‍රොස් වෙන්ටිලේෂන්, ඒ වගේ ගොඩාක් කන්සෙප්ට් වලින් ටක් ගාලා ඔබේ නිවසේ, එහෙම නැත්නම් ඔබේ කාර්යාලයේ කූල් කරගන්න පුළුවන්. හරි සරල දේවල් තියෙන්නේ, මිනිස්සු ඒවා දන්නේ නැහැ. ඉතින් මේ වගේ කන්සෙප්ට් කරන්න දැන් අලුතෙන් ගයක් හදලා දෙයකටත් ගස් වලින් ඒ වගේ වැඩ කරන්න පුළුවන්. සමහර තව තාක්ෂණික, කියන්නේ වාස්තු ක්‍රම, ඒ වගේ ක්‍රම තියෙනවා. හැබැයි ඒවා ගොඩක් වෙලාවට ලේසි හදන්න ඉස්සෙල්ලා හදන් යන ගෙදරකදී තමයි. ඉතින් ගොඩක් වෙලාවට ආකිටෙක් කෙනෙක්ගේ ඩිසයින් කරනකොට එයා හොඳ එක්ස්පීරියන්ස් කෙනෙක් නම් ඒවා ගැන හිතලා තමයි ඩිසයින් කරන්නේ. ඉතින් මට හිතුනේ මේ අවුව දවස්වල මේක ඔබට පෙන්වන්න වැදගත් වෙයි කියලා. ඉතින් මොකද පාරක ගිහිල්ලා අවුවේ වාහනයක් නවත්තලා තිබ්බත් ඔබට ඉන්න බෑ. ආඩිය දාලා තැම්බෙනවා. ඒ අරිනකොට ඉතින් ඒ වගේ තමයි, ගේ ඇතුළට දවල් රත් වුණොත් රැයට ඉන්නත් බෑ. ඉතින් මේ පොඩි සරල ක්‍රම විදිහක් කිව්වේ. ඉතින් මං තව වීඩියෝ එකකින් ඕගොල්ලන්ට තව කන්සෙප්ට් ගොඩක් කියලා දෙන්නම්.